ඉන්දියාවේ කාන්තාවන් පිරිසක් සිදු කරන කාර්යනම් තරමක් වෙනස්. දෙයර කිමිදෙමින් ඔවුන් මේ සිදු කරන්නේ පරිසර හිතකාමී රැකියාවක්. ඔවුන් ඇත්තම කරන්නේ උණ බම්බු මත මුහුදු පැලෑටිවල අතු වගා කරන එක. විද්‍යාඥයන්ගේ පෙන්වා දීම මුහුදු පැලෑටි වර්ධනය කිරීම හරිතාගාර වායු විමෝචන ක්‍රියාවලිය අඩු කිරීමක් බවයි. ඒ නිසාම මේ පිරිස සිදු කරන්නේ ලෝකයටම වැඩදායි ක්‍රියාවක්. සමහර වෙලාවට මුදල ගැන පවා නොසිතා ඔවුන් මේ ක්‍රියාවේ නිරත වෙනවා. ආරම්භයේදී ඔවුන් සතුව තිබුණේ මේ වගේ සැකිලි 10ක් විතරයි. පසුව ඔවුන් එය 50ක් දක්වා වර්ධනය කරගන්නවා. ඒ නිසාම මේන් ලැබෙන ප්‍රතිඵලය ඉතා ඉහළ වුණා. මෙවන විට ඔවුන් සතුව මේ විදිහේ සැකිලි 100ක් විතර තියනවා විතරක් නෙවෙයි. දැන් මේ කාර්යයට බොහෝ දෙනෙක් එකතු වෙලා ඉන්නවා. හැබැයි මේ කාර්යය පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ වගාවන් සාර්ථක වෙනවා වගේම විවිධ හේතු නිසා අසාර්ථක වීම වලටත් ලක් වෙනවා. මේ විදිහට ඔවුන් වගා කරන ඇල්ගී ආදී මුහුදු පැලෑටි විවිධ ආහාර වර්ග, ඖෂධ වර්ග නිපදවන්න යොදා ගන්නවා. මේ විදිහට ඔවුන් සිදු කරන නිෂ්පාදනයන් ඉන්දියාවේ වෙළඳ සැල් වලට පවා නිකුත් කරනවා. ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලටත් මේ නිෂ්පාදන බෙදා හරින බවත් ඔවුන් කියනවා. ආරම්භයේදී මේ මුහුදු පැලෑටි වගාවන් මේ කාන්තාවන් විසින් මාස 3ක්ම සිදු කරලා තියෙන්නේ කිසිම ප්‍රතිලාභයක් නැතුව වීම විශේෂත්වයක්. දැන් වෙනකොට නම් මේ කාර්ය විශාල මුදලක් ලබා දෙන එකක් බවටත් පත් වෙලා. මේ පිරිස මේ කාර්ය සිදු කරන්නේ මුහුදේ ඉන්න සත්තුන්ටත් කිසිදු හානියක් ඇති නොවන විදියට. ජීවන අර්ගලය කියන්නේ විටින් විට එන සාගර රැලිවලට මුහුණ දීමක් වගේ. හැබැයි තමන්ගේ ජීවන වෘතිය තමන්ට වගේම රටටත් ලෝකයටත් වැඩදායි එකක් නම් විශ්වාසයි ඒ තුලින් මුළු ලෝකයටම යහපතක් වන බව. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.